Business Report. රාජ්‍ය සේවක වැටුප් සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය. අඩුවන ජලගාස්තු. කොළඹ වරාය නගරයේ ඉඩම් කොටස් බදුදීමට සැරසෙයි. ස්ටාර්ලින්ක් සේවා සැපීමට බලපත්‍රයක්. ගෝලීය විදුලි වාහන අලවිය 21%කින් ඉහළට. From Studio 24, here's Dulmini Hansika. අයිබෝවන්, දෛනික ව්‍යාපාරික ලෝකයේ තොරතුරු ඔබ වෙත ගෙනෙන ද නයිට්ලි බිස්නස් රිපෝට් සමගින් ඔබ අද එක්වන්නේ. රාජ්‍ය සේවයේ සියලුම අංශයන්හි වැටුප් සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. 2025 අයවැය මගින් එම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ තුලත් වාර්තාවක් ඉදිරිපත් කිරීමට විශේෂඥ කමිටුවක් පත්කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මීට පෙර ලබා දී තිබුණා. මේ අතර දැනට පවතින ජලගාස්තුව සංශෝධනය කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළා. පසුගිය ජුලි 16 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු අඩු කර ඇති බැවින් ඉන්ධන, රසායනික ද්‍රව්‍ය හා පොලී පිරිවැය යනාදියෙහි පිරිවැය අඩුවීම සැලකිල්ලටගෙන මෙම ජලගාස්තු සංශෝධනය සිදු කර තිබෙනවා. සමෘද්ධිලාභීන් සහ නාගරික වතු ජනාවාස හැරුණුකොට ගෘහස්ථ කාණ්ඩය 7%කින් සංශෝධනය කිරීමට අපේක්ෂිතයි. රජයේ රෝහල් සඳහා 4.5%කින් ජලගාස්තු සංශෝධනය කිරීමට සැලසුම් කර තිබෙනවා. පාසල් සහ පුණ්‍යායතන සඳහා ජලගාස්තු 6.3%කින් සංශෝධනය කිරීමට නියමිතයි. සමස්ත ජලගාස්තු සංශෝධනය කිරීමේ සාමාන්‍ය දැක්වෙන්නේ 5.94% ලෙසින්. ඒ අනුව ගාස්තු සංශෝධනය කිරීමට ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මේ අතර ඉදිරි මාස 3ක කාල සීමාව තුළ අමු ඉඟුරු මෙට්‍රික් ටොන් 3000ක් ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් අධීර වශයෙන් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. හඳුනාගත් රාජ්‍ය දෙපාර්තමේන්තු සංස්ථා ව්‍යවස්ථාපිත ආයතන කොටස් වෙළඳපොළෙහි ලැයිස්තුගත සීමිත පොදු සමාගම් බවට පත් කිරීමේ ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මේ අතර රාජ්‍ය සේවයේ සියලුම අංශයන්හි වැටුප් සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. 2025 අයවැය මගින් එම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මීට පෙර ලබා දී තිබුණා. ඒ අනුව හිටපු ජනාධිපති ලේකම් උදේ සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද විශේෂඥ කමිටුව විසින් රාජ්‍ය නිලධාරීන්ගේ සහ රාජ්‍යාංශයේ ප්‍රධාන වෘත්තීය සංගම් සමග සාකච්ඡා කර අදාළ තොරතුරු විශ්ලේෂණය කර වාර්තාව සකස් කර තිබෙනවා. එකී වාර්තාවේ නිර්දේශානුව යෝජනා සඳහා අනුමැතිය ලබා දීමටත් අදාළ යෝජනා 2025 අයවැයට ඇතුළත් කර ක්‍රියාත්මක කිරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. ආර්ථික අර්බුදයේ උස්සන්න වීමත් එයින් පසු විශාල ලෙස ජීවන වියදම් වල ඉහළ යාමත් මනකොටගෙන ඒ තත්වයට රජයේ සේවකයන්ට මුහුණ දීම සඳහා පසුගිය අයවැය ලේඛනයෙන් සැමට රුපියල් 10,000ක දීමනාවක් අයවැයෙන් ලබා දුන්නු. ඒ 10,000ක දීමනාව රාජ්‍ය සේවකයන්ටත් රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල යනාදියටත් ලැබුණා. ඒත් ඒ අතර කාල පරිච්ඡේදය තුළ විවිධ වෘත්තීය සමිති හා අනිකුත් පාර්ශ්ව විසින් විවිධ උද්ඝෝෂණ වර්ජන හා වෙනත් වෘත්තීමය ක්‍රියාමාර්ග රාශියක් ගත්තා මේ වැටුප් විෂමතා ඉවත් කිරීම කළ යුතුයි කියලා. මෙනි උද්ඝෝෂණ ඇති වෙන අවස්ථාවේදී මම මේ සඳහන් කළා, අපිට මීට වඩා ප්‍රතිපාදනයක් කිසිසේ දීමට හැකියාවක් අයවැය තුළ නැති බවත්, ඒ සඳහා ජනාධිපතිතුමා විසින් මේ වැටුප් විෂමතා සියල්ල ඉවත් කළා. 2025 අයවැය ලේඛනයේදී ඒ ගැටලුව විසඳීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කළ බවත් මම මීට පෙර දැනුම් දුන්නා. ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා ජනාධිපතිතුමා. කැබිනට් මණ්ඩලයට විශේෂඥ කමිටුව සමන්විත වුණේ හිටපු ජනාධිපති පුද්ගලිකාගෙන් යුත් කමිටුවක් විසින් මෙම වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා නිර්දේශ ලබා දීම සඳහා ඒවා 2025 අයවැයට ඇතුල් කිරීම සඳහා වාර්තාවක් ඉල්ලා සිටියා. අතුරු වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළා. ඒ අතුරු වාර්තාවේ 2025 අයවැය මගින් ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කළා තියෙනවා.
දෙදහස් විසේක අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කමිෂන් සභාපනතේ 6-1 ඈ වගන්තිය මගින් කොළඹ වරාය නගර බල ප්‍රදේශය තුළ පිහිටි සහ කමිෂන් සභාවට පවරා ඇති රජයේ අලෙවි කළ හැකි ඩම් බදු දීමට කමිෂන් සභාව වෙත බලය ලබා දී තිබෙනවා. ඒ අනුව කොළඹ වරාය නගරයේ පාසල විශ්වවිද්‍යාල සහ රෝහල යන ව්‍යාපෘති සංවර්ධනය කිරීම සඳහා ආයෝජකීන් තෝරා ගැනීම පිණිස කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව විසින් යෝජනා කැඳවා ඇති බව සඳහන්. ආසන්න වශයෙන් රෝහල සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100ක්ද, පාසල සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 25ක්ද සහ විශ්වවිද්‍යාල සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 25ක්ද ආයෝජනය කිරීම සඳහා වන යෝජනාවක් ආසිරි වරාය නගර රෝහල පෞද්ගලික සමාගම සහ ගේට්වේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල පෞද්ගලික සමාගම විසින් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව කොළඹ වරාය නගරයේ ආර්ථික කමිෂන් සභා පනතේ 6-1 ඈ වගන්තියෙහි විධිවිධාන පරිදි රෝහල, පාසල සහ විශ්වවිද්‍යාලය සඳහා ඉඩම් කොටස් බදුදීම සඳහා වන ගිවිසුම් වලට එළඹීම පිණිස ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළා. මේ අතර කොළඹ වරාය නගරය තුළ නිකේතන වරාය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා මුදල් ආයෝජනය කර ඇති කොළඹ මරීනා ඩෙවලප්මන්ට් ප්‍රයිවට් ලිමිටෙඩ් සමාගම ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මේ අතර කොළඹ වරාය නගරය මෙරට තාක්ෂණ අංශ සංවර්ධනය කිරීම සඳහා ට්‍රේස් ශ්‍රී ලංකා සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් කර තිබෙනවා. මෙම ගිවිසුම මගින් කොළඹ වරාය නගරය කලාපයේ ප්‍රධාන තාක්ෂණික කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථාපිත වීමට තවත් එක් පියවරක් ලෙස හැඳින්විය හැකි. හවුල්කාරත්වය විධිමත් කිරීමේ අවබෝධතා ගිවිසුමට චෙක් පෝට් සිටි කොළඹ ප්‍රයිවට් ලිමිටෙඩ් හි කළමනාකරණ අධ්‍යක්ෂවරයා සහ ට්‍රේස් ශ්‍රී ලංකා හි සභාපති කුසල් සුබසිංහ මහතා අතර මෙම ගිවිසුම අත්සන් කර තිබෙනවා. කොළඹ වරාය නගරයේ විශේෂ ආර්ථික කලාපය තුළ තොරතුරු තාක්ෂණය, තාක්ෂණික සමාගම් සඳහා අසමසම ව්‍යාපාරික පරිසරයක් ලබා දෙමින් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ අංශය තුළ නවෝත්පාදන සහ වර්ධනය පෝෂණය කිරීම සඳහා කොළඹ වරාය නගරය සහ ට්‍රේස් ශ්‍රී ලංකා සමාගම සමග සහයෝගයෙන් ඉදිරියේදී කටයුතු කිරීමට නියමිතයි. මෙම හවුල්කාරීත්වය සැලසුම් කර ඇත්තේ කොළඹ වරාය නගරයේ ප්‍රගතිශීලී ව්‍යාපාරික පරිසරයේ ශක්තියන් උපයෝගී කර ගැනීම සඳහා වන අතර එය තොරතුරු තාක්ෂණ හා තාක්ෂණ කර්මාන්තය සඳහා කදිම ස්ථානයක් බවට පත් කරමින් ආකර්ෂණීය මූල්‍ය සහ මූල්‍ය නොවන දිරිගැන්වීම් රාශියක් ලබා දෙනු ඇති. කොළඹ වරාය නගරය සහ ට්‍රේස් ශ්‍රී ලංකා අතර ඇති හවුල්කාරීත්වය දේශීය සහ ජාත්‍යන්තර දක්ෂතා ආකර්ෂණය කර ගනිමින් ශ්‍රී ලංකාවේ තාක්ෂණාංශයේ වර්ධනය වේගවත් කිරීමේ හැකියාවක් පවතිනවා. අවශ්‍ය යටිතල පහසුකම් සහ ආධාරක පරිසර පද්ධතියක් ලබා දීමෙන් කොළඹ වරාය නගරය කලාපීය තාක්ෂණික බලාකාරයක් ලෙස ශ්‍රී ලංකාව යළි නිර්වචනය කිරීමේ පරිවර්තනීය කාර්යභාරයක් ඉටු කිරීමට නියමිතයි. චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල පහසුකම් සේවාව සැපීමට ස්ටාර්ලින්ක් සමාගමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. සීමා සහිත ස්ටාර්ලින්ක් ලංකා පුද්ගලික සමාගමට චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සැපීම සඳහා විදුලි සංදේශ සේවා සැපයුම්කරු බලපත්‍රයක් නිකුත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා. 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධිත පනතේ 17-2 වගන්තිය යටතේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මෙම බලපත්‍රය නිකුත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශ නිවේදනය කළේ. එය මේ වසරේ අගෝස්තු 12 වනදා සිට ක්‍රියාත්මකයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව සුප්‍රකට ව්‍යාපාරික ඉලොන් මස්ක් මහතා අතර හමුවක් පසුගියදා ඉන්දුනීසියාවේදී පැවැත්වුණා. එහිදී සාකච්ඡා කර තිබුණේ ඉලොන් මස්ක් මහතා විසින් හිමිකාරිත්වය දරනු ලබන ස්ටාර්ලින්ක් ජාලය සමග ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සම්බන්ධයෙන්. එහි ප්‍රතිඵලයක් ලෙස චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පහසුකම් සේවාව සැපීම සඳහා ස්ටාර්ලින්ක් සමාගමට අනුමැතිය ලබා දී තිබෙනවා. මෙරට දැනට පවතින ෆයිබර් තාක්ෂණය අන්තර්ජාල සේවාව මෙන් කිහිප ගුණයකින් මෙම අන්තර්ජාල සේවාව වේගවත් වීම හේතුවෙන් හා ලෝකයේ ඕනෑම තැනක සිට මෙම සේවාව ලබා ගැනීමට ඇති හැකියාව මත ඉදිරියේදී මෙම තාක්ෂණය ක්ෂේත්‍රය තුළ වඩාත් යහපත් පරිසරයක් නිර්මාණය කරනු ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පෙන්වා දෙනවා. ව්‍යාපාරික ලෝකයේ තවත් තොරතුරු දැනගමු මේ විරාමයෙන් අනතුරුව.
business report. ඔබ නැවත the nightly business report සමගින්. මේ මාසයේ පළමු දින 11 තුලදී මිරටට පැමිණෙති සංචාරකයන් සංඛ්‍යාවේ වාර්තාගත ඉහළයමක් නිරීක්ෂණය වන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එම අධිකාරියේ නවතම ලේඛනවලට අනුව ගත වූ දින 11 තුල මිරටට පැමිණෙති විදේශ සංචාරකයන් සංඛ්‍යාව 73373ක්. වසරේ මේ දක්වා මිරටට පැමිණෙති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 1,71,432ක් ලෙස සටහන් වී තිබෙනවා. අගෝස්තු මාසය තුලදී එක්සත් රාජධානියෙන් සහ චීනෙන් පැමිණෙති සංචාරකයන්ගේ කැපිපෙනෙන ඉහළයමක් දක්නට ලැබෙන බවයි සංචාරක සංවර්ධන අධිකාරිය පැවසුවේ. අගෝස්තු මාසයේදී මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පැවැත්වෙන කාල වකවානුව මිරටට වැඩි වශයෙන් විදෙස් සංචාරකයන් පිරිසක් පැමිණෙන කාල පරිච්ඡේදයක් ලෙස හැඳින්විය හැකියි. අගෝස්තු මාසයේ මේ දක්වා මිරටට පැමිණෙති සංචාරකයන්ගෙන් 16.4%, එනම් සංචාරකයන් 12,008 දෙනෙකු පැමිණෙත්තේ ඉන්දියාවෙන්. මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයන් 8,933ක්, චීනයෙන් සංචාරකයන් 5,733ක් හා ඉතාලියෙන් සංචාරකයන් 5,215 දෙනෙකු ලෙසින් වැඩි වශයෙන් මෙම කාල සීමාව තුළ සංචාරකයන් මිරටට පැමිණ තිබෙනවා. ජනවාරි මාසයේදී මිරටට පැමිණෙති සංචාරකයන් සංඛ්‍යාව 2,08,250. පෙබරවාරි මාසයේදී සංචාරකයන් 218,350 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. මාර්තු මාසයේදී සංචාරකයන් 1,48,867ක සංචාරකයන් පිරිසක් සහ අප්‍රේල් මාසයේදී සංචාරකයන් 112,128 දෙනෙකු මෙරටට පැමිණති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය පැවසුවේ. ජුනි මාසයේදී සංචාරකයන් 113,470 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. ජුලි මාසයේදී මෙරටට පැමිණති සංචාරකයන් සංඛ්‍යාව 1,80,810ක්. මේ වසරේ මේ දක්වා සංචාරකයන් 1,71,432දෙනෙකු මෙරටට පැමිණ තිබුණද 2023 වසරේදී මෙරටට පැමිණ තිබූ සමස්ත සංචාරකයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 14,87,303ක් ලෙසයි. මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය මූලික කරගනිමින් ඉන්දිය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන මිස් ධෝනිගේ ගරුඩ ඇරෝස්පේස් සමාගම මෙරට වෙළඳපළ වෙත ප්‍රවේශ වන බව ප්‍රකාශයට පත් කළා. ඉන්දිය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන MS ධෝනිගේ අනුග්‍රහය ඇති ඩ්‍රෝන් තාක්ෂණ සමාගමක් වන ගරුඩ ඇරෝස්පේස් මෙරට වෙළඳපොළ වෙත ප්‍රවේශ වන බව ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහිදී මූලික වශයෙන් කෘෂිකාර්මික ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අවධානය යොමු කරනු වෙති. ආරක්ෂාව සහ කාර්මික යෙදුම්බල අවස්ථා ගවේෂණය කිරීමට අමතරව කෘෂිකාර්මික භාවිතයන් වැඩි දියුණු කිරීමටද අවස්ථාව උදාවන බව එම සමාගම ප්‍රකාශ කළා. සමාගමේ ගෝලීය ව්‍යාප්තියේ සැලසුම්වල කොටසක් ලෙස මෙරටට ගරුඩ ඇරෝස්පේස් හඳුන්වා දී තිබෙනවා. මෙරට උපායමාර්ගික පිහිටීම සහ ඩ්‍රෝන හිතකාමී නියාමන පරිසරය ප්‍රයෝජනීයට ගැනීම සඳහා සහාය වනු ඇති බවට එම සමාගම නිවේදනය කළා. ඉදිරි වසර කිහිපය තුළ අවම වශයෙන් රටවල් 50ක තම සමාගම ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙරට පිහිටි විවිධ වූ භූදර්ශනය නව්‍ය විසඳුම් මගින් ප්‍රත්‍යක්ෂ ප්‍රතිලාභ ගෙන එන්නේ කෙසේද යන්න ප්‍රදර්ශනය කිරීමට ඉඩ ලබා දෙනු ඇති බව එම සමාගම නිවේදනය කළා. කුඩා හා මධ්‍ය කාණ්ඩයේ ඩ්‍රෝන යානා නිෂ්පාදනය කරන ගරුඩ ඇරෝස්පේස් ග්‍රීක නිෂ්පාදක ස්පිරිට් ඇරනෝටිකල් සිස්ටම් සමග හවුල්කාරීත්ව ගිවිසුමක්ද අත්සන් කර තිබෙනවා. ගෝලීය විදුලි වාහන අලවිය 21කින් ජුලි මාසයේදී ඉහළ ගොස් තිබෙනවා. මේ බව අනාවරණ වී ඇත්තේ වෙළඳපළ පර්යේෂණ සමාගමක් විසින් සිදු කළ සමීක්ෂණයකින් අනතුරුවයි. මේ වසරේ චීන ආර්ථිකයේ ශක්තිමත් වර්ධනයත් සමඟ යුරෝපයේ විද්‍යුත් වාහන ඉල්ලුම පහත වැටී තිබෙදී ගෝලීය විද්‍යුත් වාහන අලවිය ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්. මෙම සමීක්ෂණය සිදු කළ වෙළඳපොළ සමීක්ෂණ සමාගම පැවසුවේ චීනෙන් ආනයනය කරන ලද විද්‍යුත් වාහන සඳහා පනවා ඇති තාවකාලික තීරුබදු මගින් දැඩි පීඩනයක් එල්ල කරනු ඇති බවයි. චීනයේ BYD සමාගම ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් වනු ඇති බවටද ඔවුන් ප්‍රකාශ කළ අතර, එහෙත් යුරෝපය තුළදී BYD සමාගමට පවතින අවස්ථා අවම වනු ඇති. එසේම ටෙස්ලා සමාගම මත පනවා ඇති තීරුබදු ප්‍රමාණයද ඉතාම අවම මට්ටමක පවතිනවා. විද්‍යුත් වාහන අලවිය පසුගිය ජූලි මාසයේදී මිලියන 1.35ක් වූ අතර ඉන් මිලියන 0.88ක් චීනයේ නිෂ්පාදිත විද්‍යුත් වාහන බවයි විශ්ලේෂකින් සඳහන් කළේ. මේ වසරේ පළමු මාස 7 තුළ චීනයේ අලවි වූ ප්ලග්ඉන් දෙමුහුන් විද්‍යුත් වාහන පසුගිය වසරට වඩා 70%කින් ඉහළ ගොස් තිබෙනවා.
චීනයේ නිෂ්පාදිත BYD විද්‍යුත් වාහන චීනයේ සහලෝ විශාලතම විද්‍යුත් වාහන නිෂ්පාදකයා ලෙසට හැඳින්විය හැකි. ගෝලීය බැටරි විද්‍යුත් වාහන සහ ප්ලග්ඉන් දෙමුහුන් වාහනවල විකුණුම් පිළිවෙලින් 13% සහ 144%කින් ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් යුරෝපයේ පසුගිය වර්ෂයේ සිට අද දක්වා ඇති සංඛ්‍යාලේඛනවලට අනුව ජූලි මාසයේදී මාසික විකුණුම් 7.8%කින් පහත වැටුණු අතර යුරෝප සංගමයේ විශාලතම විද්‍යුත් වාහන වෙළඳපොළ වන ජර්මනියේ 12%කින් පහත වැටී තිබුණා. එම කාලය තුළ ඇමරිකාවේ සහ කැනඩාවේ විද්‍යුත් වාහන අලවිය ජූලි මාසයේදී 7.1%කින් ඉහළ ගියා. කොළඹ කොටස් සලඳපලේ තොරතුරු සම්බන්ධයෙන් දැනුවත් වෙමු මේ විරාමයෙන් අනතුරුව. කොළඹ කොටස් වෙළඳපොළ වෙත අවධානය යොමු කරද්දී ඊයේ සහ අද කියන දවස් දෙක පුරාවට අපි දකිනවා කොළඹ කොටස් වෙළඳපොළේ සුළු වර්ධනයක් වාර්තා වෙලා තියෙනවා. මේ සූදානම් වෙන්නේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්නට කැපිටල් ට්‍රස්ට් සිකියුරිටීස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු රොෂාන් ප්‍රනාන්දු මහතාගෙන්. අයිබෝන් රොෂාන්. අයිබෝන්. කොටස් වෙළඳපොළේ ගනුදෙනු පිළිවෙත සලකා බැලුවොත් ගෙවි ගිය දින තුල සීල කොටස් නිර්දේශකය පෙරදිට සාපේක්ෂව 134ක් ඉහළ ගොස් දින අවසානයේ 11,347ක් විදියට සටහන් වුණා. S&P එස්එල්ටන නිර්දේශකය පෙරදිට සාපේක්ෂව 110ක් ඉහළ ගොස් දින අවසානයේ 3,244ක් විදියට සටහන් වුණා. දවසේ සමස්ත පිරිවැටුම් සටහන් වුණේ රුපියල් බිලියන 0.6ක් ලෙසින්. ප්‍රතිශතයක් ලෙස වැඩිම මිල ඉහළ ගිය සමාගම් ලෙස සලකා බැලුවොත් පිළිවිලින් ශ්‍රී ලංකා ෆයිනෑන්ස්, බ්ලූ ඩයමන්ඩ්, SMB ෆයිනෑන්ස් වෝටින්, ලෝටස් හයිබ්‍රිඩ් පවර්, ටෙස් අග්‍රෝ සමාගම් සටහන් වුණා. ප්‍රතිශතයක් ලෙස වැඩිම මිල පහල්ගේ සමාගම් ලෙස සලකා බැලුවොත් පිළිවෙලින් ටෙස් අග්‍රෝ, තාජ් ලංකා හොටෙල්ස්, හවුස ඩිවලප්මන්ට් ෆයිනෑන්ස්, කප්‍රකෝ හෝල්ඩිංස්, සන්ස ඩිවලප්මන්ට් බැංක් සමාගම් සටහන් වුණා. SNP SL නිර්දේශක බැටුවොත් දවස පුරාවට ක්‍රියාත්මක වුණේ කොයි අවුරින්ද? අද දක්නට ලැබෙන උදෑසන 11ට පමණ යම්කිසි ඉහළ යාමක් වාර්තා වුණත් ඉන්පසුව යම්කිසි සුළු පහළ යාමක් වාර්තා වුණත් පෙරදිට සාපේක්ෂව අවසන් වෙන්නේ ඉහළ අගයකින්. සීල කොටස් නිර්දේශකය බැලුවත් අපිට පෙනුනු කරන්නේ උදෑසන 11ට පමණ යම්කිසි පහළ යාමක් වාර්තා වුණත් අවසන් වෙන්නේ පෙරදිට සාපේක්ෂව ඉහළ අගයකින්. ඉතින් කොටස් වලපොලේ තවත් තොරතුරු රැගෙන අපි හෙට දිනෙත් යලිත් හමුවෙමු. ස්තුති රොෂාන්. ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 304.27ක් ලෙස සටහන් වී තිබෙනවා. එහි ගැනුම් මිල දක්වන්නේ රුපියල් 295.08ක් ලෙසින්. ඒ සමගින් අවධානය යොමු කරමු දෛනික විනිමය අනුපාත වෙත. දෛනික ව්‍යාපාරික ලෝකයේ තොරතුරු ඔබ වෙත ගෙනෙන ද නයිට්ලි බිස්නස් රිපෝර්ට් අදට අවසන්. හෙටත් හමුවෙමු. ඔබට සුබ රාත්‍රියක්. This is the nightly business report.